අපි මුඛාවරණයක් අඳින්න කිව්වට සමහර මුඛාවරණයක්වත් ගන්නවත් කමක් නැති ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. සියනම ලක්ෂ 6 මාර්ක ජන කොට්ටාසය ජීවත් වෙන කොළඹ නගර සභා සීමාවේ ඒ සියලු දෙනාට මුඛාවරණයක් ලබා දෙන්නත් මේ වෙනකොට අපි කටයුතු කරමින් පවතිනවා. ඒ මුඛාවරණ මසා සදා ගැනීමටත් කාන්තාවන්ට ස්වයං රැකියාවක් හැටියට කොළඹ නගරයේ ජීවත් වෙනම කාන්තාවන්ට ඒක අපිට ලබා දෙන්නත් ඒ වැඩපිළිවෙල මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනවා. ඒට අමතරව මේ හුදකලා කරපු ප්‍රදේශවල නිදාංගත රෝගවලින් පෙළෙන පිළිකා වෙන්න පුළුවන් හෘද ආබාධ වෙන්න පුළුවන් වකුගඩුව වෙන්න පුළුවන් ඒ වගේම හයි බ්ලඩ් ප්‍රෙෂර් ලෝ බ්ලඩ් ප්‍රෙෂර් වෙන්න පුළුවන් යන රෝගවලින් පෙළෙන රෝගින්ට හදිසි අවස්ථාවලදී රෝහල් ගත කිරීමට ගිලන් රථ දෙකක් අපි මේ වෙනකොට මැදේම රජයෙන් ඉල්ල සිටින මම විශ්වාස කරන එක අපිට ලැබේ කියලා ඒ ගිලන් රථ දෙක අපි මම මේ අවස්ථාවේදී ගරු ආණ්ඩුකාරතුමාව මතක් කළ යුතුයි. ආණ්ඩුකාරතුමාගෙන් මම උදව්වක් හැටියට පළාත් සභාවට අයිති මැදකොළඹ රෝහල ඉල්ලුව එක අපිට ලබා දුන්නා. ඒක දැන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඒකට අපිට අවශ්‍ය කරන පහසුකම් මානව සම්පත ඒකටම තමයි මම ගිලන් රථයත් ඉල්ලුවේ. මොකද හදිස්සියෙන් කෙනෙක් මරණයට හෝ හදිසියෙන් අපිට නිවසක මේ කොරෝනා වෛරසය හේතු කරගෙන හෝ වෙනත් හේතුවක් නිසා මේ හුදකලා කරපු ස්ථානවල රෝගියෙක් හම්බෙලා හදිසි අවස්ථාවක ඉස්පිරිතාලයට ගෙනියන්න අපේ ගිලන් රථයට අමතරව තව ගිලන් රථයක් දෙකක් අපිට ලබා දෙන්න කියලා අපි කියලා තියෙනවා. ඒ එක්කම මම කියන්න ඕනේ අපි මේ වෙනකොට සනීප ආරක්ෂක කට්ටල මේ පවුල් සලසුම් ආයතනයත් එක්ක FP එකත් එක්ක සම්බන්ධ කරගෙන සනීප ආරක්ෂක කට්ටල 4000ක් මේක මම වැඩි කරන්න කියලා පෞද්ගලිකවන්සෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. සනීප ආරක්ෂක පහසුකම් මේ හුදකලා කරපු ප්‍රදේශවල ජනතාවට ලබා දෙන්න කියලා. ඒත් එක්කම මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ අපේ සතුව බාහිර රෝගී සඳහා බෙහෙත් ශාලා 27ක් තියෙනවා. ඒ 27ම මේ වෙනකොට විවෘතයි. ඒකට ඒ 27ත් ඒ වගේම මේ අපේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන 21ක් වෙන 21ම විවෘතයි. ඒ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් තමාගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට අවශ්‍ය කරන ඒ බෙහෙත් හේත් ලබා දෙනවා. මේ වෙනකොට අපි හුදකලා කරපු ස්ථානවල 21000කට ජනතාවකට නොමිලේ අපේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය මංගලි වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඒ බෙහෙත් අපි නොමිලේ ඒගොල්ලන්ට ගෙවල් වලට ගිහිල්ලා ලබා දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම හුදකලා කරපු ස්ථාන වලට අපි ගිහිල්ලා වෛද්‍ය සායන හෙල්ත් කැම්ප්ස් දැන් මේ වෙනකොට තුන්වෙනි එකද වෙනකොට කරගෙන යනවා. අපි ඒ ස්ථාන හඳුනාගෙන ස්ථාන වලට ගිහිල්ලා අපි හෙල්ත් කැම්ප්ස් කරන්නත් පටන් අරන්ක තියෙනවා. විශේෂයෙන්ම PPE කිට්ස් පළඳගෙන ඒ ආරක්ෂාවත් සහිතව අපි පොලිසියටත් හමුදාවටත් අපේ මහනගර සභාව තුල තියෙන තියෙන අපේ කමියුනිටි සෙන්ටර්ස් ප්‍රජාශාලාවල් ඒ අයට ඒ පහසුකම් ඉල්ලලා තිබ්බ අපෙන් ඒ පහසුකම් අපි ලබා දීලා තියෙනවා. මීට අමතරව අපි ඊයේ වෙනකොට ඇන්ටිජන් ටෙස්ට් පයිලට් ප්‍රොජෙක්ට් එකක් රජයේ විසින් අපිට ලබා දුන්න 25 දෙනෙක් තුල ඒ ටෙස්ට් එක කළා. ඒ ටෙස්ට් එකේ පරීක්ෂණ අපි මධ්‍යම රජ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඇරලා තියෙනවා. ඒගොල්ලන් ඒකේ මොකද මම හිතන්නේ තැන් කීපයක ඇන්ටිජන් ටෙස්ට් මේක පයිලට් එකක් හැටියට කරලා බලලා පරීක්ෂණයක් හැටියට කරලා බලන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපිට මධ්‍යම රජයෙන් අපිට ඒ ග්‍රීන් ලයිට් එක ලැබුණ තින් ඒ ඇන්ටිජන් ටෙස්ට් උත් අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා. අපි 25කට කරලා 10 ලබාගෙන 17 වෙනි දින එහි ශ්‍රේෂ්ඨ පරීක්ෂණ සිදු කිරීමට කර තියනවා කියන එක මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. ඒකම පවුල් 13000කට අපි මහජන ආධාර ලබා දීලා තියෙනවා. රුපියල් 10,000 2,500 අතර මුදල් ප්‍රමාණය පවුල් 13000කට මේ වෙනකොට මේ හුදකලා කරපු පවුල් වලට අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම සම්බන්ත්‍රණපුර තමයි ඉස්ලාම ලොක්ඩවුන් කරේ. සම්බන්ත්‍රණපුරට මේ වෙනකොටත් අපි පවුල් 2,500කට වියලි ආහාර ලබා දීලා තියෙනවා. ඒ අතරතුරේ සහෝදර නගර වලින් සිස්ටර් සිටීස් වලින් අපි මම ඒ අයට ලිව්වා
ලිඛිතව ලියලා ඒගොල්ලන්ගෙන් ආධාර ඉල්ලුවා. අපි මම ඉල්ලුවේ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලී ඉල්ලුවා, PPE කිට්ස් ඉල්ලුවා, PCR පරීක්ෂණ උපකරණ ඉල්ලුවා, මුඛ ආවරණ මුඛ මුහුණු ආවරණ ඉල්ලුවා, අත්වැසුම් ඉල්ලුවා, ඩිජිටල් උෂ්ණත්වය බලන උෂ්ණත්වමාන ඉල්ලුවා, විසබීජනාශක දියර ඉල්ලුවා, වෙන්ටිලේටර්ස් ඉල්ලුවා. මොකද අපිට පුළුවන් තරම් විදේශ රටවල වලින් සහාය ලබා ගන්නත් මේ වෙනකොට මම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ෂැන්හයි නගරයෙන් අපිට විශාල ප්‍රමාණයක් මුඛ ආවරණත් PPE කිට්සුත් අපිට ලබා දුන්නා. මේ වෙනකොටත් චීන චෙන්ඩු මහනගර සභාවේ මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් දැන් වෙනකොට ඩිස්පැච් කරලා තියෙනවා අපිට. තායිවානයේ තයිපේ මහනගර සභාවෙන් මුහුණු ආවරණ 15,000ක් කියලා තියෙනවා. කොරියාවේ සෝල් මෙට්‍රොපොලිටන් නගරෙන් වෛද්‍ය උපකරණ අපිට යවන්න කටයුතු කරමින් පවතිනවා. ඒ ගැන මමගේ සතුටටපත් වෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණ